මෙල්බර්න් ප්‍රේක්ෂක අප අතර ඉතාමත් ජනප්‍රිය වැඩසටහන ගමට නමක් ඉදිරිපත් කරන්න අදත් ම ආරාධනා කරා ප්‍රවීණ මාධ්‍යවේදී දුලාන් හෙට්ටිආරච්චිට. අයිබන් දුලාන්. අයිබුවන්. දැන් දුලාන් ඇතරම මාතර ගැන කතා කරනවට තවත් අමතක කරන්න බැරි චරිතයක් තමයි කුමාරතුංග මුනිදාස. අපි කතා කරම කුමාරතුංග මුනිදාස ගැනත් එහෙන. නමක් දෙපැත්තටම කිව්වහම භාවිතා කරන්න පුළුවන් එකම නම්. ද මුනිදස කුමාරතුංග කියලත් පාවිතාගන කුමාරතුංග මුනිදාස කියලා පාවිතාගන මොහු විතරයි මම දන්න ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ගත්කතුවරෙක් විදිහට නම දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන් එකම පුද්ගලයා. ඒකත් විශේෂයි. 1887 මාතර ඉපදෙන මේ කුමාරතුංග මුනිදාස කියන මේ පඬිවරයා විද්වතා සිංහල භාෂාව සුපෝෂණය කරලා සිංහල භාෂාව ජාත්‍යන්තරකරණයට කරපු සහ සිංහල භාෂාවේ නව අර්ථ විවරණයක් කරපු නව සිංහලයට පණදීපු පුද්ගලය විදිට අපට මේ පඩිවරය මේ ගත්කතුවරය මේ සාහිත්‍ය දරය අපට නම් කරන්න පුළුවන්ගෙනවා. මොකද ළමයින්ගේ ලෝකයටත් ඇතුළු වෙච්ච මේ සාහිත්‍ය දරයා හීන්සරය මගුල් කෑම හත් පණ ලියල ශ්‍රී ලාංකීය ළමා සංස්කෘතිය උඩියටු කරපු කතුවරේ. ඒ වගේම හෙළහවුලත් එක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් ඇවිල්ලා මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඒ අවතුම් පැවතුන් එක්ක සිංහල සංස්කෘතිය සහ සභ්‍යත්වය නැති කරල සිංහල භාෂාව නැති කරන සමයක මොහු රැපියල් දෙන්න කෝන් මීමන පේමතිලක මාටි වික්‍රමසිංහ වැනි විද්ධතුන් එක් එකතු වෙලා මේ හෙළහවුල කියලා පිහිටවාගෙන මෙ සිංහලය සිංහල කියන භාෂාව තවත් අද වෙනකටත් මේ රැකිල තියෙන්නේ ජාතියක් එක්ක පැවතෙන මේ සිංහල භාෂාව අද වෙනකනුත් තියෙන්නේ මේ වගේ විද්වතුන් බිහිවෙච්ච නිසා. ඒක නිසා අපි මුනිදාස කුමාරතුංගයන් ගැන අපි වැඩි විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඔබ සියලු දෙනාම දන්න කතුවරයෙක් පඬිවරයෙක්. ඒ නිසා අපිට ඔවුන්ගෙන් ගන්න තියෙන පාඩම තමයි අපි මේ වගේ සිංහල භාෂාවක් අද වෙනකොට මේ ආක්‍රමණ තිත්‍රයකට යටත් වෙලා අද වෙනකොට සිංහල භාෂාව බිහිවෙලා තියෙනවනම් ඒ ඔවුන්ගේ පිටුවහලෙන් දායකත්වයෙන් කියලා අපිට නොබියව කියන්න පුළුවන්. හොඳයි දුලාන්, මං හිතන්නේ අපේ මෙල්බර්න් ප්‍රේක්ෂකයන් ඉතාමත් ආසාවෙන් රස විඳින්න ඇති අද දවසේ ඉත් පහුගිය සති කීපය තුළත් මාතර නගරය ගැන දකුණු විශේෂයෙන්ම දකුණු පළාත ගැන අපි කරපු වැඩසටහන. මං බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදීත් තවත් මාතර නගරය ගැන තවත් රසවත් කතා බහකට එකතු වෙන්න ඔබ සමග. එතෙක් ඔබට ආයිබෝවන්. ආයිබෝවන්.